තවත් ෆිට්ගී එපිසෝඩ්යක් කරගෙන ඔයාලව හම්බෙන්න මම ෆිට්ගී channel එකෙන් ආවා. ඉතින් අද කතා කරන්න යන්නේ මාස් ගේනර්ස් කොහොමද කොයි වෙලාවටද පාවිච්චි කරන්න ඕනි කියන එක. ඉතින් මේක ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක්. මම අහලා තියෙනකල් තියෙනවා ගොඩක් කට්ටිය මේ ප්‍රශ්නේ ගැන කතා කරනවා. ගොඩක් කට්ටිය මේ ප්‍රශ්නේ ගැන මට මැසේජ් එවලා තියෙනවා. ඉතින් ඒක ගැන හිතලා තමයි මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. ඉතින් මම මගේ පළවෙනි වීඩියෝ එක විදිහට මේ සප්ලිමන්ට් සීරීස් එකේ කෙරුවේ වේ ප්‍රෝටීන් එකක් කොහොමද පාවිච්චි කරන්නේ සහ කොයි වෙලාවටද පාවිච්චි කරන්න ඕනේ කියලා. ඉතින් අද ඒ වගේම කතා කරන්න යන්නේ මාස් ගේන එකක් කොහොමද පාවිච්චි කරන්න ඕනේ සහ කොයි වෙලාවටද පාවිච්චි කරන්න ඕනේ සහ මාස් ගේන එකකින් මොකද්ද වෙන්නේ ඇත්තටම කියන එක ගැන. ඉතින් ඔයාලා තාම මගේ ෆිට්ගී YouTube channel එක subscribe කරලා නැත්නම් පල්ලෙහා තියෙන අතුපාර subscribe button එක click කරලා මාව subscribe කරන්න. ඒ වගේම ඊට එහා පැත්තේ තියෙන පුංචි bell button එක click කරොත් ඔයාලට පුළුවන් ඉස්සරහට මේ ෆිට්ගී channel එකට එකතු කරන මේ වගේ ගොඩක් වටිනා videos එක්ක එකතු වෙන්න. එහෙනම් අද අපි අපේ වීඩියෝ එකට යමු. ඉතින් මොකද්ද මේන්ලි මාස් ගේන එකකින් කරන්නේ? මාස් ගේන එකකින් කරන්නේ අපිට අවශ්‍ය කැලරීස් ප්‍රමාණය වැඩිපුර කැලරීස් ප්‍රමාණයක් අපේ බොඩි එකට දීලා, ඒ වගේම මයික්‍රෝ නියුට්‍රිෂන් ප්‍රමාණයක් අපේ බොඩි එකට දීලා අපේ බොඩි එකේ වෙයිට් එක වැඩි කරනවා. ඉතින් ඒක තමයි ඒක මාස් ගේන එකක වගේම වෙයිට් කියන එකක ප්‍රධාන ටාගට් එක. ඉතින් මම සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ මාස් ගේන එකක් හරි වෙයිට් ගේන එකක් හරි මේ එක්ටමෝප් කියන බොඩි ටයිප් එකේ ඉන්න එක්කෙනෙක්ට තමයි. ඉතින් එක්ටමෝප් කියන්නේ ගොඩක්ම වෙයිට් එක වැඩි කරගන්න කොච්චර උත්සාහ කරත්, ඒ කියන්නේ කොච්චර මීල් ප්ලෑන් ෆලෝ කරත්, කොච්චර සප්ලිමන්ට් පාවිච්චි කරත් වෙයිට් එක වැඩි කරගන්න බැරි නම් එයාලට අපි රෙකමන්ඩ් කරනවා මේ මාස් ගේන එකක් හරි වෙයිට් ගේන එකක් හරි පාවිච්චි කරලා ට්‍රයි කරලා බලන්න කියලා. ඉතින් ඒකට තමයි සාමාන්‍යයෙන් මාස් ගේන එකක ප්‍රධානම අරමුණ වෙන්නේ වෙයිට් එක වැඩි කරන එක. ඉතින් මාස් ගේන එක කොහොමද පාවිච්චි කරන්නේ? ඔයා සප්ලිමන්ට් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඒ කියන්නේ වේ ප්‍රෝටීන් එකක්. අපි උදාහරණයක් ගමු වේ ප්‍රෝටීන් එකක්. වේ ප්‍රෝටීන් එකක් ක්‍රියේටින් එකක් පාවිච්චි කරලා තියෙනවා. ඔයා අනිවාර්යයෙන්ම දන්නවා මාස් ගේන එකක් ඒ විදිහටම තමයි පාවිච්චි කරන්නේ. ඉතින් එක එක්කෙනාගේ කැලරීස් ගෝල් මත මාස් ගේන එකක් මිල්ක් එක්ක බ්ලෙන්ඩ් කරලා හරි ෂේක් කරලා හරි පාවිච්චි කරන කට්ටිය ඉන්නවා. ඒ වගේම නෝමල් වතුරත් එක්ක මාස් ගේන එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ මාස් ගේන එකක් පාවිච්චි කරනකොට අනිවාර්යයෙන්ම මං කියවනේ මාස් ගේනර්ස් කියන්නේ පොඩ්ඩක් දිය වෙනවා හොරයි වතුර හරි මිල්ක් හරි එක්ක. ඉතින් ඒක නිසා වතුර හරි කිරි එක්ක ඔයා ගන්නවා නම් මාස් ගේන එකක් අනිවාර්යයෙන්ම ඒක ෂේක් එකක් හරි බ්ලෙන්ඩර් එකක් හරි පාවිච්චි කරලා බ්ලෙන්ඩ් කරන්න නැත්නම් ෂේක් කරගන්න. ඒ වුණාට ෂේක් කරන එකනොත් ඔකටට මට හිතෙන්නේ ගොඩක් වෙලාවට මාස් ගේනර්ස් දිය වෙනවා කියලා. 100%ක් දිය කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔයාලට පුළුවන් බ්ලෙන්ඩ් එකක් පාවිච්චි කරලා බ්ලෙන්ඩ් කරගන්න. ඉතින් යාළුවනේ කොච්චර ස්කූප් ගානක් ඔයාලා පාවිච්චි කරන්න ඕනේද? ඉතින් මේක ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක්. අනිවාර්යයෙන්ම ඔයාලට මේක ගැන අදහසක් ගන්න නම් අනිවාර්යයෙන්ම මාස් ගේන එකක ලේබල් එක කියවන්න වෙනවා. ලේබල් එකක් ගහලා තියෙනවා කොච්චර කැලරීස් ප්‍රමාණයක් ඇවරේජ් කැලරීස් ප්‍රමාණයක් තියෙන කෙනෙකුටද මේ ඇවරේජ් මේ වැලියුස් දාලා තියෙන්නේ කියලා මේ නියුට්‍රිෂන් ඉන්ටේක් එක. ඒකේ සර්විස් ගානක් දාලා තියෙනවා. ඒ සර්විස් ගාන දාලා තියෙන්නේ ඇවරේජ් 2000 කැලරීස් ඉන්ටේක් එකක් තියෙන මිනිස්සෙකුට. ඉතින් ඔයාගේ 2000 කැලරීස් ඉන්ටේක් එකක් තියනවාද කියලා ඔයා චෙක් කරලා බලන්න වෙනවා. 2000 ඉන්ටේක් එකක් තියෙන්න පුළුවන්, සමහර වෙලාවට 2500 තියෙන්න පුළුවන්, නැත්නම් ඊට වැඩිය බිලෝ තියෙන්නත් පුළුවන්. ඉතින් එහෙම කෙනෙක් අනිවාර්යෙන් 2000 එකක් ගන්නෙ නැතුව ඔයාට අවශ්‍ය ප්‍රමාණය සර්විස් ප්‍රමාණය තීරණය කරන්න වෙන්නේ. ඔයාලා ඒකේ හරියට ඔයාලන්ට දවසකට අවශ්‍ය ඩේලි කැලරි ප්‍රමාණය ඔයාගේ ගෝල් එකත් එක්ක සලකලා තමයි. ඉතින් ඒක නිසා ඒ සප්ලිමන්ට් එකේ ලේබල් එකේ තියෙන සර්විස් ප්‍රමාණය ගන්න හදන්න එපා. ඔයාට අවශ්‍ය කැලරීස් ප්‍රමාණය ලැබෙන සර්විස් ප්‍රමාණය ඔයා හදා ගන්න වෙනවා ගණන් හදලා. ඉතින් එහෙම තමයි ඔයාලා හරියට ගන්න ඕනේ ඔයාලගේ සර්විස් ප්‍රමාණය. ඉතින් ඒක පුද්ගලයෙන් පුද්ගලයට වෙනස් වෙනවා. කියනද ඔයාලා පාවිච්චි කරන්න ඕනේ මාස් ගේන එක. ඉතින් මේකත් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් මේ සර්විස් ගන්න වගේම. කියනද අපි වෙයිට් ගේන එක පාවිච්චි කරන්න ඕනේ. يعني දවසේ කොයි වෙලාවටද අපි පාවිච්චි කරන්න ඕනේ? මෙහෙමයි. සමහරක් වෙලාවට ඔයාලට මාස් ගේන එක පාවිච්චි කරන්න පුළුවන්. මාස් ගේන එකක ලේබල් එකේ බලන්න ඔකට සප්ලිමන්ට් ෂොප් එකකට ගිහිල්ලා මාස් ගේන එකක් ඉල්ලද්දි
ඔයාලගේ ඒක ෂොප් එකේ විකුණන අයියා දෙන මාස් ගේන එක ගෙදර අරගෙන එන්න එපා. අනිවාර්යයෙන්ම මේ ලේබල් එකේ බලන්න. ඔයාට ප්‍රී වර්කවුට් එකක් හරි පෝස්ට් වර්කවුට් එකක් හරි විදියට ෂේක් එකක් විදියට මාස් ගේන එක පාවිච්චි කරන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම කාබෝහයිඩ්‍රේට් වැඩි ඒ වගේම ෆැට් එක ගොඩක් අඩු මාස් ගේන එකකට යන්න. මොකද ෆැට් එක වාගේ ඇකට දාගන්නවා කියන්නේ පෝස්ට් වර්කවුට් එකකට ඒ කියන්නේ පෝස්ට් වර්කවුට් ෂේක් එකක් විදියට හරි ප්‍රී වර්කවුට් ෂේක් එකක් විදියට හරි ඒකෙන් කිසිම ඉෆෙක්ට් එකක් ඔයාලගේ බොඩි එකට හම්බෙන්නේ නැහැ. ඔයාලගේ බොඩි එකේ තවත් ෆැට් එක වැඩි වෙනවා අර. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ෆැට් එක අඩු කාබෝහයිඩ්‍රේට් වැඩි ඒ කියන්නේ ඔයාලගේ ඇකට කාබෝහයිඩ්‍රේට් වලින් හොඳ ශක්තිය ලබා දෙන්න පුළුවන් කාබෝහයිඩ්‍රේට් වැඩි මාස් ගේන එකකට යන්න. ඉතින් ඔයාලට මේක ප්‍රශ්නයක් නැත්තම් ඔයාගේ එකම උත්නම් තියෙන බොඩි ටයිප් එක ඒ වගේම කැලරිස් ප්‍රමාණය ලොකු කැලරිස් ප්‍රමාණයකට යන්න ඕනේ නම් අනිවාර්යයෙන්ම ෆැට් එක ගැනත් එච්චරම සැලකිලිමත් වෙන්නේ නැතුව මේ එච්චරටම කෙට්ටුනා අනිවාර්යයෙන්ම ඔයාට යන්න පුළුවන් ෆැට් එකක් තියෙන මාස් ගේන එකකට. ඉතින් මේ මාස් ගේන එකට යනකොට ෆැට් එකක් තියෙනවා නම් ඒ වගේම කැලරිස් උත් ලොකු ප්‍රමාණයක් තියෙනවා නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාට ගන්න පුළුවන් ඔයා උදේ නැගිට ගමන් නැගිටලා විනාඩි 45කට විතර පස්සේ ඔයාගේ මීල් එකට කලින් මාස් කියන එක පාවිච්චි කරන්න ස්කූප් දෙකක් විතර. ඒ කියන්නේ ස්කූප් හතරක් දවසට රෙකමෙන්ඩඩ් සේවිංස් ගන්නක් තියෙනවනේ ඔයාට. ඒ කියන්නේ ඔයාගේ කැලරිස් කවුන්ට් එකත් එක්ක ඔයා චෙක් කරලා බලුවාම ඔයාට ස්කූප් හතරක් ගන්න ඕනේ කියනකොට මාස් කියන එකේ ස්කූප් හතරක් පාවිච්චි කරන්න ඕනේ. ස්කූප් දෙකක් උදේට පාවිච්චි කරන්න. ඒ වගේම රැට නිින්දට කලින් විනාඩි 45කට විතර කලින් ඉතුරු ස්කූප් දෙක පාවිච්චි කරන්න. ඉතින් මේ රැට නිින්දට කලින් පාවිච්චි කරන දෙක නිසා ඔයාට ගොඩක් හොඳට මසල් බිල්ඩ් වෙලා රිකවර් වෙන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ මාස් ගේන එක පාවිච්චි කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයා හાર્ට් ට්‍රේනින් කරන්න ඕනේ. කියන්නේ ගොඩක් හොඳට වෙහෙසලා ට්‍රේනින් කරන්න ඕනේ. ඒක ට්‍රේනින් කරොත් විතරයි ඔයාගේ ඔයාද ගන්න කැලරිස් වගේම ඒක හොඳට බර්න් කරන්නේ. එහෙනම් බර්න් කරේ නැත්නම් ඉතුරු වෙන කැලරිස් ටික ෆැට් එක විදියට හැදිලා ඔයාගේ බොඩි එකේ ෆැට් එක වැඩි කරන එක තමයි මේකෙන් වෙන්නේ. ඉතින් යාළුවනේ තවත් කට්ටිය තවත් කෙට්ටු කට්ටිය ඒ වුණාට ජිම් එකට යන්න කැමති නැති කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ජිම් එකට යන්නේ නැතුව මාස් ගේන එකක් පාවිච්චි කරලා බර වැඩි කරගන්න පුළුවන්. ඉතින් මෙහෙම කරොත් නම් අනිවාර්යයෙන්ම හෙල්ත් ඉෂු වලට ඔයාලට මූණ පාන්න වෙනවා. ඒ කියන්නේ ගොඩක් මාස් ගේනස් තියෙනවා මේ ෆැට් එක වැඩි ඒ වගේම අධික කැලරිස් ප්‍රමාණයක් තියෙන ඒ වගේම ෂුගර් කන්ටෙන්ට් එකක් තියෙන. ඉතින් මේ වගේ දේවල් නිසා ඩයබටිස් වගේ එක එක රෝගාබාධ වලට ගොදුරු වෙන්න පුළුවන් මේ ඔයා ජිම් එකට ගිහිල්ලා හරියට ඒ කැලරිස් ටික බර්න් කරේ නැත්තම් ඔයා ගන්න සර්ප්ලස් කැලරිස් ටික. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම ජිම් එකට යන එක හරි ඔයා අනිවාර්යයෙන්ම වේට් ට්‍රේනින් හරි ඔයා කාඩියෝ හරි මොකක් හරි ස්විමින් හරි මොකක් හරි හොඳ වර්කවුට් එකක් කරලා හાર્ඩ් වර්කවුට් එකක් කරලා ඔයාලා කැලරිස් බර්න් කරේ නැත්තම් ඔයාලගේ හෙල්ත් ඉෂු එකක් එන්න තියෙනවා අනිවාර්යයෙන්ම මාස් ගේන එකක් ගන්න එක. ඉතින් මාස් ගේන එකක් රෙකමෙන්ඩ් කරන්න සුදුසු නැහැ මේ වගේ වර්කවුට් එකක්වත් ඒ කියන්නේ ජිම් එකකට යන්නේ නැති කෙනෙකුට. ඔව් යාළුවනේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේකයි. ඔයාලා ජිම් එකකට යන්නේ නැති දවසට මාස් ගේන එක පාවිච්චි කරනවාද? මෙහෙමයි. ඒකත් ඔයාලගේ දවසට ගන්න ඕනේ කැලරිස් ප්‍රමාණය මත තීරණය වෙනවා. ඔයාලා කැලරිස් ගන්නකොට ඔයාලා වර්කවුට් එකකටත් එක්ක, ඒ කියන්නේ ඔයාලගේ වර්කවුට් එකකට අවශ්‍ය ශක්තිය විදියට වැය කරන, බර්න් කරන කැලරිස් ප්‍රමාණයක් ගන්න නිසා වර්කවුට් කරන දවසට අවුලක් නැහැ. ඔයාට ෆුල් සර්වින්ස් එක, ඔයාට අවශ්‍ය ඩේලි කැලරි ප්‍රමාණය ගන්න පුළුවන්. ඒ වුණාට ඔයා වර්කවුට් කරන්නේ නැති දවසට ඒ ගන්න කැලරිස් ප්‍රමාණය ඒ විදියටම ගත්තොත් ඒක සර්ප්ලස්, ඒ කියන්නේ ඒක ගොඩක් වැඩි වෙනවා. ඉතින් ඒක නිසා ඒ කැලරි ප්‍රමාණය ඔයා ස්කූප් හතරක් ගන්නවා නම් ඒක ස්කූප් දෙකකට අඩු කරලා ඔයා උදේට එකයි රැයට නිදාගන්නදී එකයි වගේ ඒ විදියට පාවිච්චි කරන්න. ඉතින් ඒව පාවිච්චි කරන එකෙන් ඔයාගේ කැලරිස් ප්‍රමාණය අඩු කරලා වැඩිපුර කැලරිස් ප්‍රමාණයක් ඔයාලගේ ඇඟේ තියන්නේ නැහැ. මොකද ඔයා රෙස්ට් දවසට අනිවාර්යයෙන්ම ඔයා වර්කවුට් කරන්නේ නැහැ, ලොකු කැලරිස් ප්‍රමාණයක් බර්න් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ රිස්ක් එකෙන් බේරෙනවා ඔයා සර්වින්ස් ප්‍රමාණය අඩු කරන එකෙන්. ඉතින් යාළුවනේ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මාස් ගේන එකද වේ ප්‍රෝටීන් එකද මේ කෙට්ටු කට්ටියට හොද කියලා. මෙහෙමයි. ඒක ඇත්තරම ඒකත් වෙනස් වෙනවා. ඔයාලගේ බොඩි ටයිප් අනුව, ඔයාලට අවශ්‍ය ගෝල් එක අනුව, යන්න ඕන තැනට අනුව, කියන්නේ ඔයාලගේ ගෝල් එක අනුව ඒක වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ස්කිනි කෙනෙක්ට කෙලින්ම ස්කිනි නිසා එයාට මාස් ගේන එකක් රෙකමන්ඩ් කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් එයා මාස් ගේන එකක් පාවිච්චි කරනවා නම්
එයා වේ පෝටීන් එක පාවිච්චි කරලා ගොඩක් එහෙම එක හදා ගන්න බැරුව ඉන්නවනේ මේ වගේම මීල් ප්ලෑන් ෆලෝ කරලා වේ පෝටීන් එක ෆලෝ කරලා හරියට වර්කවුට් කරලා මේ දේවල් ඔක්කොම කරලා මාස ගාණක් ට්‍රේන් කරා ඔයාගේ බොඩි එක එක්ටම උනම් මේ වගේම පොඩි මසල් එකක්වත් හැදෙන්නේ නැත්තම් ඒ කිසිම ඉම්ප්‍රූවමන්ට් එකක් නැත්තම් ඒ වෙලාවට විතරක් අනිවාර්යයෙන්ම මාස් ගේන එකට යන්න. ඉතින් එහෙම නැතුව මාස් ගේන එකකට යන්න අත්‍යවශ්‍යම නැහැ. ඒ කියන්නේ ස්කිනි කෙනෙක්ට මාස් ගේන එකක් රෙකමන්ඩ් කරන එක අනිවාර්ය නැහැ. ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන අන්තිම ප්‍රශ්නේ තමයි මාස් ගේන එකක් වර්ද්ද? ඒ කියන්නේ ගන්න මුදලට ඒක වර්ද්ද? ඒක පාවිච්චි කරන එකෙන් ගොඩක් බෙනිෆිට්ස් තියෙනවා. මේමයි අරුණේ. ඔයාට මාස් ගේන එකකින් දෙන කැලරිස් ප්‍රමාණය ඔයාලගේ කෑම වලින් ගන්න පුළුවන් නම් ඔයාට අවශ්‍ය ඩේලි කැලරිස් ප්‍රමාණය කෑම වලින් ගන්න පුළුවන් නම් න්‍යූට්‍රිෂන් ප්‍රමාණය ඔයාගේ කෑම වලින් ලබා ගන්න පුළුවන් නම් ඒ වගේම වර්කවුට් හරියට කරනවා නම් ඒ විදිහට කැලරිස් බර්න් කරනවා නම් ඔයාලට මාස් ගේන එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයා වේ ප්‍රෝටීන් එක ඔයාට ක්‍රියේටින් අනම්මනම් ඒවා වලින් වගේම ඔයාගේ මීල් ප්ලෑන් එකෙන් ඒ වගේම ඔයාගේ වර්කවුට් එකෙන් හරියට මේ වැඩේ වෙනවා නම් ඔයාට මාස් ගේන එකක් ඇත්තටම අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මාස් ගේන එකක් ගන්නේ මේ දේවල් ඇත්තටම අපිට සපුරා ගන්න බැරි නම්. ඉතින් එහෙම සපුරා ගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මාස් ගේන එකට යන්න එපා. ඔයා වේ ප්‍රෝටීන් එකට යන්න. ඉතින් යාළුවනේ ඔයාලට ඒ වගේම ටයිම් එක ඔයාලට සල්ලි ඒ වගේම මේ දේවල් ඔක්කොම තියෙනවා නම් අනිවාර්යයෙන්ම හෙල්දි ඒ වගේම නැචරල් ඔප්ෂන් එකට අනිවාර්යයෙන්ම යන්න. ඒ කියන්නේ මාස් ගේනවත් සප්ලිමන්ට් අනිත් සප්ලිමන්ට් පන්නේ ඔයාලට ඇත්තටම ඔයාලගේ කෑම් වලින් මේ දේවල් ඔක්කොම කරගන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්නේ නැචරල් විදිහට වැඩේ කරන්න. ඒ කියන්නේ ඔයාලගේ බොඩි එක බිල්ඩ් කරන්න. ඉතින් ඔයාලට මම හිතනවා ඔයාලට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති කියලා මාස් ගේන එක ගැන, මාස් ගේන එක කොහොමද පාවිච්චි කරන්නේ, මාස් ගේන එක කියන්නේ මොකද්ද, මාස් ගේන එකක් අපිට ඕනේද කියන එක ගැන. ඉතින් යාළුවනේ ඉස්සරහටත් එකතු වෙලා ඉන්න. තවත් ඔයාලට සප්ලිමන්ට් රිවියු ඕනේ නම්, කියන්නේ සප්ලිමන්ට් එකක් ගැන රිවියු ඕනේ නම් පල්ලෙහෙන් කමෙන්ට් කරන්න මොන සප්ලිමන්ට් එකද ඕනේ කියලා. අපි දැන් වේ ප්‍රෝටීන් එක කරා, අද මාස් ගේන එක කරා. ඊළඟට කරන්න ඕනේ ක්‍රියේටින්ද, හයිඩ්‍රොක්සිකට් ෆැට් බර්න් එකක් ගැනද, ඒ ගැන ඔයාලා කියන්න. ඉතින් ඔයාලා කමෙන්ට් කරන සප්ලිමන්ට් එක ගැන හිතලා බලලා වැදගත් නම් අනිවාර්යෙන් මම ඒක ඉස්සරහා වීඩියෝස් වල කතා කරනවා. එහෙනම් යන්නුනේ ජය වේවා.